උසස් පෙළ භෞතික විද්‍යාව 2020 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 11 සිට 20 දක්වා සංක්ෂිප්ත විවරණ. ප්‍රශ්නාංක 11. සංඛ්‍යාතය 300යි වේගය 30යි නිසා v සමානයි f lambda නුව lambda සමානයි 0.1යි. ඒ කියන්නේ සෙන්ටිමීටර 10යි. ස්ථාවර තරංගයක යාබදව පිහිටි ප්‍රස්පන්ද දෙකක් අතර දුර වෙන්නේ තරංගායාමෙන් භාගයක්. යාබදව පිහිටි නිස්පන්ද දෙකක් අතර දුර වෙන්නේ තරංගායාමෙන් භාගයක්. යාබදව පිහිටි නිස්පන්දයක් සහ ප්‍රස්පන්දයක් අතර දුර වෙන්නේ එයින් උද්භාවයක්, එනම් තරංගායාමේ කාලය. එතකොට සෙන්ටිමීටර 10 බෙදීම 4 කියන්නේ 2.5 සෙන්ටිමීටර. උත්තරේ 1. ප්‍රශ්න අංක 12. ධාරාවක් ගෙනියන සන්නායකයක ඉඳලා R දුරකින් තියෙන ලක්ෂයක චුම්බක ස්ථාව ඝනත්වය දෙනු ලබන්නේ B සමානයි මියු I බෙදීම 2.5R කියන ප්‍රකාශනය. එම චුම්බක ස්ථාව ඝනත්වයේ දිශාව දෙනු ලබන්නේ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය. දැන් මේ රූප සටහන සැලකුවොත් මේ සන්නායකයෙන් හැදෙන ස්ථාව ඝනත්වයයි මේ සන්නායකයෙන් හැදෙන ස්ථාව ඝනත්වයයි මධ්‍ය ලක්ෂයේදී අගයෙන් සමානයි. ඒ වගේම තමයි මේ සන්නායකයෙන් සහ මේ සන්නායකයෙන් ගත්තත්. ඒ වගේම තමයි මේ සන්නායකයෙන් සහ මේ සන්නායකයෙන් ගත්තත්. මේ සන්නායකයෙන් සහ මේ සන්නායකයෙන් ගත්තත්. දිශාව අනුව බැලුවොත් කස්කුරුප්පු නියමයට අනුව මේ සන්නායකයෙන් පහළට ස්ථාව ඝනත්වයක් ඇති වෙන්නේ මේ සන්නායකයෙන් පහළට ස්ථාව ඝනත්වයක් ඇති වෙන්නේ. මේ මගින් මේ පැත්තට මේ මගින් විරුද්ධ පැත්තට. එතකොට මේ දෙක උදාසීන වෙලා යනවා. මේ දෙක ගත්තත් එහෙමයි. උදාසීන වෙලා යනවා. මේ දෙක ගත්තත් එහෙමයි. උදාසීන වෙලා යනවා. ඉතුරු වෙන්නේ මේ සන්නායකයෙන් හැදෙන ස්ථාව ඝනත්වයයි මේ සන්නායකයෙන් හැදෙන ස්ථාව ඝනත්වයයි විතරයි දෙකම පහළට. එහෙමනම් මේ එකකින් හැදෙන ස්ථාව ඝනත්වය දෙන්න ලබන්නේ b සමානයි μi බෙදීම 2.5r වලින්. ඒ වගේ දෙගුණයක් ස්ථාව ඝනත්වයක් පහළට. μ-යට 4.5 වෙලා අගය දීලා තියෙන නිසා 4 කරන්න මෙතන දෙකෙන් වැඩි කරා. एक बैलेंस करने में तो लंदे की वैली कर तो बोलते मीन का ठहरता है फाइ आइन कर रहा हूँ हारसी ये वैली करी में दहाई रिने हताई के लले बिना एक अन्य हाथली ये वैली करी में दहाई रिने हाय एक अन्य माइक्रो तरह हाथर प्रश्न अंग दहात होता කාමර දෙකම එකම උෂ්ණත්වයේ පවතින නිසා සහ A වල පරිමාව B වල පරිමාව වගේ දෙගුණයක් නිසා B වල පරිමාව සන්තුෂ්ට කරන්න අවශ්‍ය වාෂ්ප ස්කන්ධයේ m නම් A වල පරිමාව සන්තුෂ්ට කරන්න අවශ්‍ය වාෂ්ප ස්කන්ධයේ 2යි. A වල දැනට තියෙන්නේ 2m වලින් 60යි. B වල දැනට තියෙන්නේ m වලින් 90. දර විවෘත කළාට පස්සේ සන්තුෂ්ට වීම සඳහා අවශ්‍ය වාෂ්ප පරිමාව 3යි. නමුත් තියෙන්නේ 2.1m. 3ෙන් 2.1 කියන්නේ b^7 කියන්නේ 70යි. උත්තරය 2. ප්‍රශ්න අංක 14. දාරිත්‍රගේ හරහා ධාරාවක් ගලන්නේ නැති නිසා සමස්ත පරිපථයට කර්චොෆ් නියමයේ යෙදුවොත් අපිට ලැබෙනවා
ධාරාව 0.5 ඇම්පියර් කියලා. දාරිත්‍රගය හරහා විභවান্তরය වෙන්නේ පරිපථයේ දිගේ මේ පැත්තෙන් ගියොත් තියෙන විභවান্তরයමයි. මෙතනින් පටන් ගත්තොත් වෝල්ට් 3කින් වැඩි වෙනවා. නැවත 2කින් අඩු වුණාම 1යි. තුන්වරක් 0.5 1.5 නිසා තවත් 1.5කින් අඩු වෙනවා. 1 අඩු කිරීම 1.5 කියන්නේ ඍණ 0.5යි. ඒ කියන්නේ විභවান্তরයේ 0.5යි. උත්තරය 1. ප්‍රශ්න අංක 15. නිසංග අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි කරනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙලා සන්නායකතාවය වැඩි වෙනවා. පළවෙනි ප්‍රකාශයේ සත්‍ය පූර්ණ තරංග ඍජුකාරකයක් මගින් සයිනාකාර තරංගයේ සරල ධාරාවක් බවට පත් කරපුවාම විචල්‍ය සරල ධාරාවක් සමාන්තරගත දාරිත්‍රකයක් මගින් සුමටනය කළ හැකි නමුත් 100%ක් ඍජු සරල ධාරාවක් එවත් විචල්‍ය නොවන සරල ධාරාවක් ලබා ගන්න බෑ. ඒ නිසා දෙවන ප්‍රකාශයත් සත්‍යයි. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් එක විමෝචකය තමයි අධිකවම මාත්‍රණය කරන්නේ සංග්‍රාහකයේ මාත්‍රණය ඊට වඩා අඩුයි. තුන්වෙනි ප්‍රකාශනය නිවැරදි. සංදීය ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් එක සංක්‍රමණ ලක්ෂණිකය අපි සලකලා බලමු. සංක්‍රමණ ලක්ෂණිකය අනුව අපිට පැහැදිලි සොර උදාරාව උපරිම වන්නේ ද්වාර ප්‍රබව වෝල්ටියතාවය ශූන්‍ය වෙන වෙලාවයි. ඒ අනුව හතරවෙනි ප්‍රකාශයත් නිවැරදි. එහෙමනම් අසත්‍ය ප්‍රකාශයේ යෙදෙන්නේ පස්වෙනි එකයි පිළිතුර පහ. ප්‍රශ්න අංක 16. සරල අනුවර්ති චලිතයක යෙදෙන අංශුවක ප්‍රවේගය දෙන්න ලබන්නේ v වර්ගය සමානයි a වර්ගය වරක් ඔමේගා වර්ගය ඍණ x වර්ගය. එහි උපරිම වගේ වෙන්නේ x බිංදුව වෙන වෙලාවට v වර්ගය සමානයි ඔමේගා වර්ගය වරක් a වර්ගය. මදි. සරණ අනුවර්ති චලිතයක ත්වරණය දෙනු ලබන්නේ ඒ සමානයි ඍණ ඔමේගා වර්ගය x මගින්. එහි උපරිම වගේ වෙන්නේ x සමානයි a වෙනකොට ඒ සමානයි ඍණ ඔමේගා වර්ගය a. මේ ප්‍රකාශන දෙකෙන් කැපිටල් A ඉවත් කරනවා. එතකොට ඔමේගා සමානයි a බෙදීම v. උත්තරය 4. ප්‍රශ්න අංක 17. ඕම් 10 ප්‍රතිරෝධයක් සහිත කම්බියේ දිග සෙන්ටිමීටර 600 නම් ඕම් 70ට අනුරූප දිග වෙන්නේ 600 7. එහෙමනම් පරිපථයේ සමස්ත ප්‍රතිරෝධය වෙන්නේ 600 8. 600 8ක ප්‍රතිරෝධයක් තියෙන වෙලාවට සම්පූර්ණ ලක්ෂය ලැබෙන්නේ සෙන්ටිමීටර 280. ප්‍රතිරෝධ පෙට්ටියගේ ඕම් 80 නම් අනුරූප දිග වෙන්නේ 608. එහෙමනම් පරිපථයේ සමස්ත ප්‍රතිරෝධය අනුරූප වෙන්නේ 609. 609කට සම්තුලිත දිග x කියලා හිතමු අපි. මෙච්චරට මෙච්චරයි නම් මෙච්චරට 35.9. 305න් 35ක් අඩු කරගොම 305. 280 ඉඳලා 315ට යන්න 35 වෙනස. උත්තරේ 3. ප්‍රශ්න අංක 18. A සහ B AND ගේට් එකකට සම්බන්ධයි. එහි සම්ප්‍රයුක්තය C සමග O ගේට් එකකට සම්බන්ධයි. A AND B O C සමානයි X. පළමුවෙනි කොටසේදී A B C again බිඳුව 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 ර බිඳුව බිඳුවයි 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 බිඳුවයි.
දෙවෙනි කොටසේදී A B C එක බිංදුව එක එක්කර බිංදුව බිංදුවයි බිංදුව එකයි එකයි තුන්වෙනි කොටසේදී A B C බිංදුව එකයි බිංදුවයි බිංදුව වරක් එක බිංදුවයි 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 හතරවෙනි කොටසේදී A B C එකයි එකයි බිංදුවයි එක්වරක් එක එකයි එකයි බිංදුවයි එකයි පස්වෙනි කොටසේදී A B C බිංදුවයි එකයි බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි 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 බිංදුව හයවෙනි කොටසේදී A B C එකයි එකයි බිංදුවයි එක්වරක් එක එකයි එකයි බිංදුවයි එකයි හත්වෙනි කොටසේදී A B C බිංදුවයි එකයි බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි 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 අටවෙනි කොටසේදී A B C එකයි බිංදුවයි එකයි එක්කර බිංදුව බිංදුවයි බිංදුවයි එකයි එකයි නමවෙනි අවසාන කොටසේදී A B C බිංදුවයි 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 බිංදුව වරක් බිංදුව බිංදුවයි 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 मध्यस्थे संप्रयुक्त हतर एम स्कंदे එකව මට්ටමේ පීඩන සමාන වීමේ අවශ්‍යතාවයක් නැති නිසා C ප්‍රකාශනයේ નિවර්දී කියලා කියන්නේ. ඒ නිසා A සහ B පමණක් નિවර්දී. નિවර්දී පිළිතුරු 3.